සුබ දවසක් ආදරණීය හැමෝටම. අද මම මගේ YouTube channel එක අරගෙන ආවේ කන දෙයක් නන් නොවේ. නමුත් ආදරණීය ගෘහණියන්ට ගොඩක්ම වැදගත් පාඩමක්, ඒ කියන්නේ අවශ්‍ය දෙයක් නිවසේදීම හදාගන්න උගන්වන්න. ඒ තමයි සාමාන්‍යයෙන් අපි කට්ලට් රෝල්ස්, බිත්තර රෝල්ස්, ඒ වගේම සමහරලාට අපිට මාළු බදිනකොට අවශ්‍ය වෙන ඒ බිස්කට් කුඩු, එහෙම නැතිනම් පාන් කුඩු, මේ සියල්ල අපි ගොඩක් දුරට ගන්නේ කඩවල් වලින්. ඉතින් අපි බලමු එදිනෙදා අපිට මේ අවශ්‍ය වෙන මේ දේ අපි කොහොමද ගෙදරම හදාගන්නේ කියලා. ඔයාලා සාමාන්‍යයෙන් දන්නවා සෑන්ඩ්විච් වගේ හදන්න පාන් අපි පිටින් ගේනකොට, සාමාන්‍ය සෑන්ඩ්විච් එකක් අපි හදාගන්නකොට හතර වටේ තියෙන පාන් වාටි අපි කපා ගන්නවා. ඉතින් මේ පාන් වාටි තුලිනුත් අපිට නොයෙකුත් කෑම හදන්න පුළුවන් කියලා මම ඔයාලට ඉදිරියේදී ඒ පාඩම් දරගෙන එනවා අනිවාර්යෙන්. ඉතින් මට හිතුණා අද ඔයගලන්ට ඒ පාඩම් වලින් පළවෙනි ස්ටෙප් එක තමයි පාන් කුඩු. එමත් නැත්නම් අපිට රෝල්ස් වලට අපි ගන්න ඒ බ්‍රෙඩ් ක්‍රම්ස් හදාගන්නේ කොහොමද කියලා උගන්වන්න. දැන් මේ වගේ කපාගත්ත පාන් වාටි අපි විසි කරන්නේ නැතුව අපිට පුළුවන් අවන් කරන්න. ඕගලන්ට අවන් එකක් නැත්නම් දුක් වෙන්න අවශ්‍ය නැහැ. මොකද ඕගලන්ට හොඳ තදට අවුව තියෙනකොට ඕගලන්ට පුළුවන් මේ පාන් වාටි හොඳ ලෑල්ලකට හරි ට්‍රේ එකකට හරි තුනී කරලා දාලා තද අවුවේ දවස් දෙක තුනක් හොඳට වේල ගත්තනම් ඕගලන්ට දැනෙයි පාන් වාටි කල්ලනකොට කුඩු අපිට කඩා ගන්න පුළුවන් තරමට ක්‍රිස්පි එකට ඇවිල්ලා තියෙනවා. ඉතින් සමහර අයන්ට ඉක්මනින්ම හදාගන්න පුළුවන්. දැන් අපි සාමාන්‍ය අවුවේ දාලා වේලනවා නම් අපිට දවස් අඩුම ගානේ දෙකක් වැඩි වුණොත් තුනක් යයි, මොකද අපිට වේලෙන විදිය අනුව. නමුත් අවන් එකක් තියෙනවා නම් ඕගොල්ලන්ට පුළුවන් මේ පාන් වාටි අවන් කරලා ඒ මම කිව්ව පදමට, ඒ කියන්නේ ක්‍රිස්පි වගේ වෙන්න බේක් කරගන්න. ඉතින් අපි බලමු කොහොමද ඒ පාන් වාටි ඒ වගේ බේක් කරගෙන බ්‍රෙඩ් ක්‍රම්ස් පාන් කුඩු ගෙදරම හදාගන්නේ කියලා. මම දැන් මේ පාන් ටික ට්‍රේ එකකට දාලා 150 සෙන්ටිග්‍රේඩ් වලට විනාඩි 20ක් 30ක් අතර මම තියලා මේක හොඳට බේක් කරගන්නවා. මේ තියෙන්නේ මම යවන් කරගෙන බේක් කරගත් පාන් ටික තමයි. ඕගොල්ලන්ට අල්ලනකොට පෙනෙයි මේක කඩා ගන්න පුළුවන් විදියට ක්‍රිස්පි ගතියට ඇවිල්ලා තියෙනවා. අපි දැන් අපිට අවශ්‍ය ප්‍රමාණයට අපි පවුඩර් කරගන්න තමයි තියෙන්නේ. තියාගෙන පවුඩර් කරගෙන ඊට පස්සේ හොඳ වියලි බෝතලයකට දාලා ඕගොල්ලන්ට මේ වගේම ඉතුරු වෙන සැන්විච් හදාගන්න ගන්න පාන් ඉතුරු වුණාම ඒ පාන් වාටි අරගෙන මේ විදියටම මේ ක්‍රමයටම හදාගෙන ඕගොල්ලන්ට පාන් කුඩු ඒ බ්‍රෙඩ් ක්‍රම්ස් හදාගෙන ඒ ප්ලාස්ටික් බෝතලෙට එකතු කරගෙන ඕගොල්ලන්ට අවශ්‍ය කාලයක් තියාගෙන ඔයාලට අවශ්‍ය විදියට අවශ්‍ය දේවල් වලට යොදාගෙන පාවිච්චි කරන්න පුළුවන්. මම නම් සාමාන්‍ය මේ වගේ ගොඩක් හදාගත්තම මාස 3-4ක් වගේ තියාගන්න. ඕගොල්ලන්ට ඒකයි මම හොඳට වියලි තත්ත්වයට එන්න ඕන කියලා. එතකොට අපිට ඒ වගේ ප්ලාස්ටික් වියලි බෝතලයකට දාගෙන එළියේ නෝමල් උෂ්ණත්වය විදියට අපිට තියාගන්න පහසුයි. ඕගොල්ලන්ට පේනවා මේ තියෙන්නේ මම ගෙදරම ඉතාමත් පහසුවෙන් හදාගත්ත ඒ පාන් කුඩු තමයි. ඉතින් අපිට මේ වගේ දේවල් ඇත්තටම පහසුයි කරන්න, වැඩි වියදම් දරන්නත් අවශ්‍ය නැහැ, වැඩි මහන්සියකුත් නැහැ. ඉතින් අපේ ආදරණීය ගෘහණියෝ මේ වගේ චූටි චූටි රෙසිපි පවා ඉගෙනගෙන තිබෙමි, ඉතාමත් වැදගත් කියලා හිතෙන නිසා තමයි මම නිතරම මම වටේ ඉන්න හැමෝටම මේ වගේ සුළු දෙයක් උනතර කියලා දෙන්නේ. මොකද සුළු දෙයක් වුවත් අපිට ඉගෙන ගැනීම ඉතාමත් වටින නිසා. ඉතින් මේ වගේ දේවල් අපිට මින් ඉදිරියට පිටින් ගැනීමට අවශ්‍ය නැහැ. අපිට එදිනෙදා පාන් අරගෙන ඉතුරු වෙන වාටි මේ විදියට හදාගෙන මේ වගේ හොඳට වේලලා පවුඩර් කර තියා ගැනීමෙන් අපිට ඕනම අදිසි අවස්ථාවකද, විශේෂයෙන් අපේ නිවසට එන අමුක්තෙක් සඳහා කට්ලට් ටිකක් අපිට අදා ගන්න අවශ්‍ය නම් ඉක්මනින්ම මේ වගේ දේවල් තියෙනකොට ඉතාමත් පහසුවෙන් අදා ගන්න පුළුවන්. ඉතින් අපි මේ වගේ රෙසිපි තව තව ඉගෙන ගනිමු. ඒ වගේම මේ වගේ දේවල් අපි හත් අදා බලමු. කෑම බීම විතරක් නෙමෙයි ආදරණීය ගෘහණියන් හැමදේම ඉගෙන ගත්තා නම් ඒගොල්ලන්ට හැමදේම නිවසේම කිසිම බයකින් තොරව හදාගන්න පහසු නිසා. ඉතින් ආදරණීය හැමෝටම ගොඩක්ම ස්තුතියි නිතරම මා සමග එකතු වෙලා
මගේ රෙසපිත් අනුගමනය කරමින් මට එවන්න පුද්ගලික මැසේජ් හරාද ගොඩක් ස්තුති කරන නිසාත්. ඒවගේ අපි දන්නතෙහි ගැන්වීම තමයි ඇත්තනම් අනිවාරෙන් කරන්නත් ඕන. ඉතින් ඔයාලා ගොඩක් ආදරෙන් ඒ දේවල් ඉගෙනගෙන හත් අදහ බලමින් මට එවන්නව සමහර පින්තුර නිසාත් ගොඩක් ස්තුති කරනවා. ඉතින් හැමදාමත් මේ විදියට ඒකමුතුව අපි අපි දන්නා දේ ඉගෙනගෙන අපේ ආදරණීය අය සමග අපි ඉදිරියට යමු. සුබ දවසක් වගේම දෙවි පීඨයි ආදරණීය හැමෝටම.